අයිබෝවන් අද 2023 ජනවාරි පළවෙනිදා. ඒ කියන්නේ මේ අලුත් අවුරුද්දේ පළවෙනි දවස. ඉතින් මුලින්ම ප්‍රාර්ථනා කරන්නේ මේ ලැබුවා වූ අවුරුද්දේ සතුට සපිරි සියලු පැතුම් ඉටුවන සුභම සුවන අවස්ථාවක් වේවා කියලා. ඔන්න දැන් මම උදේ නැගිටලා මේ ලෑස්ති වෙන්නේ කිරිබත් හදලා අද දවසේ වැඩ කටයුතු පටන් ගන්න. ඊයේ රෑ ඒ කියන්නේ දෙසැම්බර් 31 වෙනිදා රෑ 12ට අපි කිරි උතුරපු නිසා අද කිරිබත් කෑල්ලක් කාලම වැඩ පටන් ගන්නවා. මොකද අද මටයි මගේ මහත්තයට දෙන්නට වැඩ. ඉතින් අපි දෙසැම්බර් 31 කොහොමද ගත කරේ කියලා ඔයාලට මගේ කලින් වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඒකත් එහෙනම් ගිහිල්ලා බලන්න. ඔන්න අද මම පොඩි වෙනසක් කරන්න හිතුවා. ඒ මොකද්ද දන්නවද? හැමදාම හදන ලුණු මිරිසට වෙනම රසක් දෙන්න හිතුවා. ඒ කියන්නේ ලුණු මිරිස් තක්කාලි කොටලා ඒ ටික උම්බලකටත් එක්ක තෙලට දාලා ටෙම්පරාදු කරන්න. එතකොට වෙනතට වඩා පුදුම රසක් එන්නේ. ඔන්න ඔයාලත් මේ විදිහට අලුත් අවුරුදු try කරලා බලන්නකෝ. එනික්සෙක ජීවත් වෙන අපිට ඉතින් ගෙදර වගේ කිරිබත් තුනී කරන්න කෙසෙල් කොළ නැති නිසා මම හිතුවා කෝප්ප කිරිබත් හදන්න. ඒකෙන් ඉතින් අමුතුම ලස්සනක් කිරිබතට තවත් එකතු වෙනවා. නැති දේවල් ගැන දුක් වෙවි වද වෙවි ඉන්න වෙලාවේ ඒ දේවල් අමතක කරලා තියෙන දේන් සතුටු වෙලා තමන්ගේ වැඩ කටයුතු සාර්ථක කරගන්න එක තමයි කරන්න ඕනේ. අනේ එතකොට දවසක අපිට සතුටු වෙන්න පුළුවන්. පිකතගර ජීවිතයේ දිහා ආපසු හැරිලා බලනකොට ඔන්න දැන් මම මේ අලුත් අවුරුද්දේ ඉස්සෙල්ලම කරන්න යන්නේ බුද්ධ පූජාව පූජා කරලා මගේ බුදු පියාණන් වහන්සේට නමස්කාරය කරන්න. අපේ ජීවිතේ හැම සුබ මොහොතක්ම පටන් ගන්න බුදු පියාණන් වහන්සේගේ ආශිර්වාදය මැද. ඉතින් බුදු පියාණනි අදින් නැළඹෙන මේ අලුත් අවුරුද්දේ සියලු වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට ඔබ වහන්සේගේ ආශිර්වාදය ලබා දෙනු මැනවි. ඔන්න දැන් මම සුබ පොහොතින් මගේ ජොබ් එකේ වැඩ රාජකාරී පටන් ගන්න යන්නේ. අපි අනිවාර්යෙන් පැය 12ක් ජොබ් එක කරන්න ඕන නිසා අද අපිට පන්සල් යන්න වෙන්නේ ටිකක් විතර රැ වෙලා. ඉතින් අපි ආයේ හවසට හමු වෙමු. සල්ට ඇතුළු වුණු ගමන්ම හිතට දැනුණු ඒ සැනසීම වචන වලින් කියන්න හිතන්නවත් බෑ. ඒ තරම් පුදුම සැනසීමක්. ඉතින් මේ අලුත් අවුරුද්දේ ලැබුණු මේ අසීමිත සැනසීම මුළු අවුරුද්ද පුරාම පැතිරලා ගිහින් මගේ ඔබේ අපි සියලු දෙනාගේ සියලු පැතුම් ඉටුවී සාර්ථකත්වය කරා යෑමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ මේ
මේ දිනදහක් වැඩිමතුන් පුදු දින මල් මිටි මිටි ගානේ සමිදුගේ ඉදිරියේ පරවෙන විදිහෙස බලන් ඉන්නකොට අපිට අපේ ජීවිතයේ යථාර්ථය හරියටම පැහැදිලි වෙනවා. මේ සිලිසිලී සිලවෙන බෝපත් සිසාරාහමන මදනලේ පහස විඳින්න මම පුදුම ආසයි. ගතට දැනෙන ඒ සුව පහසුව ජීවිතේට අමුතුම මෙහෙරක් එක් කරනවා. ජීවිතේ සැබෑ යථාර්ථය මුළු ලෝකෙම දෙසු පුදු හිමියන් වෙනුවෙන් පුදු දින මේ දහස් ගණන් පහන් සිදුවල ආලෝකයේ බලයෙන් අපේ ජීවිතවලට පැමිණෙන සියලු දුක් කරදර බාධක දුරු වී නැරනුවණින් ජීවිතය දෙස බැලීමට ශක්තිය ලැබේවා. පමනයි සදහට සැනසීම බුදු බණ පදයක් සවන ලැබේවා බුදු ගුණ පමනක්. මේ කොන්ක්‍රීට් වනාන්තරවල කාර්ය බහුල වන ජීවිත අතර මේ විදිහට සිත නිවෙන තැනකට ඇවිල්ලා මනස සුවපත් කර ගැනීමට ලැබීමද මහත් භාග්‍යයක්ේ මට වරික සිටේ. ඔබට එසේම සිතු නිවනමානයි. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උප සම්පදා සචිත්ත පරියෝ දපනං ඒතම් බුද්ධානු සාසනං. සියලු පාපයන්ගෙන් මිදීමද කුසල් දහම් වැඩීමද සිත පිරිසුදු කර ගැනීමද වන මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනයයි.